සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා CREATIVEARTLK YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් හැමදාමත් වගේ brand new episodes තමයි ගේන්නේ. මොකද CREATIVEARTLK channel එකෙන් කරන හැම වීඩියෝ එකකින්ම ඔයාලට ඉගෙන ගන්න අලුත් යමක් තියෙන නිසා තමයි brand new episode එකක් කියන්නේ. ඉතින් කොයිම මොහොතකවත් second hand episodes නෑ. ඉතින් කොහොම වුණත් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා editing workstation එකක් හදාද්දී video editing, ඒ වගේම graphic designing මේ වගේ වැඩවලට PC එකක් Build කරන්න හිතාගෙන ඉන්නවනම් සහ මට ගොඩක් calls දීලා තියෙනවා සහ messages එවලා තියෙනවා ගොඩක් අය අයිය මම computer එකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ මම laptop එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇත්තටම laptop එකක් ගන්න එකද හොඳ මගේ වැඩවලට නැත්නම් desktop PC එකක් හදන එකද හොඳ මගේ වැඩවලට කියලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිනවා ඉතින් මමත් පෞද්ගලිකව use කරන්නේ laptop එකක් ඉතින් මම හිතුවා මගේ experience එක සහ ඔය මේ වගේ workstation එකකට video editing සහ graphic designing වගේ දේවල් වලට PC එකක් හරි laptop එකක් හරි ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ගැන මූලික අවබෝධය ඔයාලට දෙන්න ඕනේ කියලා. ඇයි අපි ලැප්ටොප් එකක් තෝරගන්න ඕන? ඇයි අපි ඩෙස්ක්ටොප් එකක් තෝරගන්න ඕනේ? ඉතින් මේක අවශ්‍යතාවයන් දෙකක්. ඒ අවශ්‍යතාවයන් දෙක කාටද ගැලපෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් subscribe කරේ නැත්නම් මොකක්ද කරන්න ඕනේ? මේ දැන්ම subscribe කරන්න. ඔය subscribe කරලා තියෙනවා නම් subscribe කරන්න එපා. එතකොට unsubscribe වෙනවා. එහෙම කළා bell icon එක press කළා all කියන option එක දාගන්න. එතකොට අපි කරන videos ඔයාලට ඉක්මනින්ම notification එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව යමු අද එපිසෝඩ් එකට මම SG ෆර්නැන්ඩස් ඉතින් අද වීඩියෝ එකෙන් මුලින්ම කතා කරන්නේ අපි ලැප්ටොප් එකක් ගන්නව නම් ඇයි අපි ලැප්ටොප් එකක් ගන්න ඕන සහ මොන වගේ රීසන්ස් නිසාද අපි ලැප්ටොප් එකක් ගන්නව නම් ලැප්ටොප් එකක් ගන්න ඕන. ඉතින් මේ ගැන තමයි මුලින්ම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ෆස්ට් රීසන් එක තමයි අපි හිතමු ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. හැබැයි මේ මං වගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ නැත්නම් එකතන පුටුවේ ඉඳගෙන වීඩියෝ කරන කෙනෙක් නෙවෙයි ඔයා. අපි හිතමු ට්‍රැවල් කරනවා, vlogs කරනවා, traveling video කරනවා, cinematic කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයාට සිද්ධ වෙනවා නිතරම එලිපහළ යන්න ලංකාව තුල හෝ වාට නැත්තම් සිද්ධ වෙනව විදේශගත වෙලා ඔයාගේ මේ රෙකෝඩින් වැඩ කරගන්න. ඉතින් මේ වගේ අවස්ථා වලදී ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් ඔයාගේ වීඩියෝස් රෙකෝඩ් කරන් ඇවිල්ලා ගෙදර එඩිට් කරන එක. නැත්නම් ඔයාට උමනාවක් තියෙනවා නම් ඒ වීඩියෝස් අදාළ හෝටල් එකේ ඉඳලම නැත්නම් අදාළ ලොකේෂන් එකේ ඉඳලම එඩිට් කරලා YouTube එකට හෝ ඕනම platform එකකට අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතනදී ඔයාට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී හොඳ ස්පෙක් තියෙන ලැප්ටොප් එකක් ඔයා ළඟ තිබිය යුතුමයි. මේ වැඩ ටික කරගන්න. මේක තමයි පළවෙනි රීසන් එක. දෙවනියට ලැප්ටොප් එකක් ගන්න තියෙන රීසන් එක තමයි ඔයා ගේම කෙනෙක්ද. එහෙනම් ඔයාට chance එකක් තියෙනවා ලැප්ටොප් එකක් ගන්න. හැබැයි මම මේ කතා කරන්නේ නිකන් අපි නිකන් පොඩියට games play කරන අය නෙමෙයි. උදාහරණයක් විදිහට මමත් games play කරනවා. හැබැයි මම games play කරන්නේ edit එකක් ඉවර කරලා නැත්නම් stress එක නැති කරගන්න මොකක් හරි චූටි ප්‍රශ්නයක් අහම මේකෙන් ගැලවිලා පොඩ්ඩක් mind එක relax කරගන්න වගේ තමයි මම games play කරන්නේ. මම games play කරන්නේ නැහැ profession එකක් විදිහට වෘත්තියක් විදිහට නැත්නම් ඒක මගේ life එකේ කොටසක් නෙවෙයි පුංචි part එකක් විතරයි. ඉතින් සමහරු ඉන්නවා profession එකක් විදිහට games play කරනවා. ඒ කියන්නේ events වලට යනවා, tournaments වලට සහභාගී වෙනවා. මේ වගේ අවස්ථා තියෙනවා. ඉතින් gamers ලා දන්න කාරණයක් තමයි මාත් එක්ක එකඟ වෙයි සමහරුලාට ඔයාට ඕන වෙනවා ඔයාගේම PC එක එතනට අරන් ගිහිල්ලා වැඩ කරන්න. මොකද සමහර shooting game වල මේකේ තියෙන settings, sensitivity මේ වගේ දේවල් අපිටම ආවේනික වෙච්ච දේවල් අපි හදාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථා වලදී ඔයාට හොඳ කන්ෆිඩන්ට් එකක් ඇතුව ඒ ටූර්නමන්ට් එකට ඒ කම්පිටිෂන් එකට ජොයින් වෙන්න ඔයාට හිත තියෙනවා. මොකද ඔයා ළඟ ගේමින් ලැප්ටොප් එකක් තියෙන නිසා. ඉතින් ඔයා ළඟ ඩෙස්ක්ටොප් එකක් තිබ්බොත් ඔයාට සිද්ධ වෙනවා එයාලා ප්‍රොවයිඩ් කරන කම්පියුටර් එකක ගේම් එක ප්ලේ කරන්න. ඉතින් මම විශ්වාස කරනවා ගේමින් ලැප්ටොප් එකක් තියෙන එක ගේම කෙනෙක් නම් අතිශයම වැදගත් වෙයි කියලා. තුන්වෙනි රීසන් එක තමයි අපි හිතමු ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්, ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් සහ ෆොටෝග්‍රාෆර් කෙනෙක්, මොඩලින් ෂූට් කරනවා, වෙඩින් ෂූට් කරනවා, මේ වගේ වැඩ කරනවා කියලා. ඉතින් ඔයාට සිද්ධ වුණොත් ටිකක් දුර පළාතකට යන්න ඔයාගේ ෂූට් එක කරන්න සමහර වෙලාවට මම කලින් කියපු කාරණාම තමයි ඔයාට අවශ්‍ය වෙනවා. ඔයාට ඒ ඉන්න හෝටල් එකේ ඉඳලම ඔයාගේ එඩිට් එක කරගන්න, ෆොටෝ එඩිට් එක හරි වීඩියෝ එඩිට් එක හරි. ඉතින් මේ වගේ අවස්ථාවලත් ඔයාට ලැප්ටොප් එකක් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට අපි ගෙදර හිටියත් අපිට සිද්ධ වෙනවා ක්ලයන්ට්ස්ලා ළඟට යන්න, ගිහිල්ලා එයාලට සාම්පල් පෙන්වන්න, ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්වන්න, එඩිට් එක මේ විදිහට ආවේ කියලා එයාලට පෙන්වන්න අවශ්‍ය වෙනවා. හැබැයි දැන් තාක්ෂණයේ තියෙන නිසා අපිට පුළුවන්
පුළුවන් සූම් වගේ නැත්නම් ඩිස්කෝඩ් වගේ ඇප් එකක් හරහා කනෙක්ට් වෙලා ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්න. හැබැයි මේ සිටුේෂන් එක ටිකක් අමතක කරමු. කොරෝනා සිටුේෂන් එක අපි නෝමල් ලයිෆ් එකේදී අපිට සිද්ධ වුණොත් ක්ලයන්ට් කෙනෙක් ළඟට යන්න. එතකොට අපිට ටිකක් අවශ්‍ය වෙනවා පවර්ෆුල් ලැප්ටොප් එකක්. ඉතින් මෙතනදිත් ඔයාට හැකියාව තියෙනවා ලැප්ටොප් එකකට යන්න ඩෙස්ක්ටොප් එකක් අත ඇරලා. ඉතින් මම මේ කතා කරේ ප්‍රධාන වශයෙන්ම ට්‍රැවලින්. ඒ කියන්නේ එළියට යද්දී ඔයාට හෙවි වර්ක් කරන්න අවස්ථා එනවා නම් ඔයාට ඒ අවස්ථාව වලට කම්පියුටර් එකකුත් ඕන නම් ඔයාට ඩෙස්ක්ටොප් එකක් බිල් කරලා වැඩක් නැහැ. අනිවාර්යෙන්ම ලැප්ටොප් එකකට යන්න සිද්ධ වෙනවා. හැබැයි අපි හිතමු මේ කියන කාරණා එකක්වත් ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ගේම කෙනෙකුත් නෙමෙයි, ඔයා ට්‍රැවල් කරන්නෙත් නැහැ. ඔයාට ට්‍රැවල් කරද්දී එඩිට් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඔයා එළිය ක්ලයන්ට්ස් ළඟට යන්නෙත් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී මම ඔයාලට යෝජනා කරනවා ලැප්ටොප් එකකට යන්න එපා. ඔයාට ඒ මුදල වියදම් කරලා ඒ ලැප්ටොප් එකේ පර්ෆෝමන්ස් වලට වඩා දෙගුණයක් තෙගුණයක් තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් බිල් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්නේ ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් වල ප්‍රයිසින් ගැන. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම ලැප්ටොප් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මම ඊට වඩා යෝජනා කරනවා ඩෙස්ක්ටොප් එකක් ගන්න කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි මේ ප්‍රයිසින් කියන කාරණාව. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි වීඩියෝ එඩිටින් වලට, ග්‍රැෆික් ඩිසයින් වලට ලැප්ටොප් එකක් ගන්නවා නම් අපිට සිද්ධ වෙනවා අවමව 180,000 විතර වියදම් කරන්න. ඉතින් මම මෙතනදී කතා කරන්නේ අර 80,000ට 75,000ට නැත්නම් ලක්ෂයට 110,000ට වගේ ගන්න තියෙන ලැප්ටොප් ගැන නෙමෙයි. ඒව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට බේසික්ම CPU එකක් තියෙන ලැප්ටොප්. ඒවෙන් අපිට කරන්න පුළුවන් වෙන්නේ PowerPoint, Office වැඩ සහ පුංචි ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් මේ වගේ වැඩ විතරයි අපිට කරගන්න පුළුවන්. වීඩියෝ එඩිටින් සහ ග්‍රැෆික් ඩිසයින් අපිට හෙවි කරන්න අමාරුයි ඒ ලැප්ටොප් වලින්. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපිට සිද්ධ වෙනවා WORKSTATION ලැප්ටොප් එකක් ගන්නව නම් ගේමින් වලට අදාළ ස්පෙක් තියෙන ලැප්ටොප් එකක් ගන්න. ඉතින් මෙතනදි ප්‍රධාන වශයෙන්ම අවම ලැප්ටොප් එකක් 180,000ක් 190,000ක් විතර වෙනවා. ඉතින් මේ කොරෝනා සිටුේෂන් එකේදී ඇත්තම දන්නේ නැහැ සමහරවිට ඒ ගානට ගන්න බැරුවත් ඇති මේ වෙද්දි ලක්ෂ දෙකවත් පැනලා ඇති. ඉතින් ඔයා කල්පනා කරන්න 180,000කට. හැබැයි 180,000කට අපිට ගන්න පුළුවන් වෙන්නේ බේසික් ස්පෙસિෆිකේෂන්ස් තියෙන ලැප්ටොප් එකක්. උදාහරණයට මේකේ hard drive එක SSD එකක් තියෙන්න පුළුවන්, 128 නැත්නම් 256 තියෙන්න පුළුවන්. සමහර විට gaming laptop වල ගොඩක් දුරට අපිට second hard drive එකක් එනවා. මේ second hard drive එක නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ RAM එක 8GB. ඊට අමතරව graphic card එකක් ගත්තොත් GTX normal basic graphic card එකක් තියෙනව වෙන්න පුළුවන්. basic වුණාට අපිට ඒකේ gaming වගේ දේවල් හොඳටම කරගන්න පුළුවන්. ඉතින් මේක කල්පනා කරන්න 180,000ට අපිට මේ වගේ ස්පෙસિෆිකේෂන්ස් හම්බෙන්නේ. හැබැයි අපි මේ 180,000ට තව පුංචි ගාණක් දාලා අපි ඩෙස්ක්ටොප් එකකට ගියොත් අපිට මේ ලැප්ටොප් එක වගේ දෙගුණයක් තෙගුණයක් පර්ෆෝමන්ස් තියෙන ඩෙස්ක්ටොප් එකක් හදා ගැනීමේ චාන්ස් එක අපිට හම්බ වෙනවා. ඉතින් මේක ඩිපෙන්ඩ් වෙන්නේ අනිවාර්යෙන්ම ඔයාට මම අර කලින් ටොපික් එකේදී කියපු රීසන්ස් ටික තියෙනවා නම් මොනා වුණත් ඔයාට ලැප්ටොප් එකක් ගන්න සිද්ධ වෙනවා. මම කියන්නම් මේ වීඩියෝ එකේ ඊළඟ ටොපික් එකෙන් ලැප්ටොප් එකක් ගන්නවා නම් කොහොමද ඒක තෝරගන්නේ කියලා. ඉතින් මෙතනදී ලැප්ටොප් එකක් ගන්න වෙනවා. හැබැයි ඒ විදිහ අවශ්‍යතා නැත්තම් ඔයාට දැන් තේරෙනවා ඇති ලැප්ටොප් එකකට වඩා ඩෙස්ක්ටොප් එකක් ගන්න එක කොච්චර වාසිදායකද කියලා. ඉතින් ඊළඟට මම කතා කරන්නේ ලැප්ටොප් කම්පියුටර් සහ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල තියෙන අප්ග්‍රේඩ් ලිමිටේෂන් එක ගැන. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි බේස් මොඩල් එකේ ගේමින් ලැප්ටොප් එකක් ගත්තොත් මේකේ RAM එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8GB RAM එකක්. ඉතින් අපිට ගොඩක් දුරට හැකියාව තියෙනවා මේක 32 වෙනකන් අප්ග්‍රේඩ් කරන්න. ඒ වගේම තමයි අපිට මේකේ පුළුවන් SSD එක අප්ග්‍රේඩ් කරන්න. ඒ වගේම additional hard drive slot එකක් තියෙන නම් අපිට පුළුවන් ඒකට තව 2.5 hard එකක් දාන්න. ඉතින් මේ වගේ අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි තව මොනවාද මේකේ අප්ග්‍රේඩ් කරන්න පුළුවන්? අපිට ලැප්ටොප් එකක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් උපරිම දේවල් මෙච්චරයි. ඒ කියන්නේ ඔයාට තේරෙනවා ඇති ලොකු ලිමිටේෂන් එකක් තියෙනවා. අපිට හිතුණොත් ග්‍රැෆික් පර්ෆෝමන්ස් තව ගන්න ඕනේ කියලා අපිට හැකියාව නැහැ ග්‍රැෆික් කාඩ් එකක් මේකට ඉන්ස්ටෝල් කරන්න. ඒ වගේම අපි හිතුව මේකේ CPU පර්ෆෝමන්ස් මදි කියලා අපිට හැකියාව නැහැ CPU එක මාරු කරන්න. ඉතින් ඔයාට තේරෙනවා ඇති එතනම කොයි තරම් ලිමිටේෂන් එකක් තියෙනවද කියලා. අපිට හැකියාව තියෙනවා සමහර ගේමින් ලැප්ටොප් වල Thunderbolt port එක හරහා additional, ඒ කියන්නේ extra graphic unit එකක් ගහන්න. හැබැයි එතනදිත් අර ග්‍රැෆික් කාඩ් එක අපි පිටින් දෙන ග්‍රැෆික් කාඩ් එකේ තියෙන උපරිම පර්ෆෝමන්ස් ගන්න බැහැ. ගොඩක් දුරට අර කේබල් ත්‍රූ වෙන නිසා සහ බොටල් neck ප්‍රශ්න නිසා ඒ ග්‍රැෆික් කාඩ් එකේ උපරිම පර්ෆෝමන්ස් ගන්න බැහැ. ඒ වගේ නෙමේ අපි මේ සල්ලි වියදම් කරලා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට ගියොත් අපිට උපරිම චාන්ස් එක තියෙනවා මේක අප්ග්‍රේඩ් කරන්න. අපිට පුළුවන් මේකේ RAM එක 32 නෙමේ සමහර වෙලාවට 64 වෙනකන් අපිට අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ ස්ටෝරේජ් එක මදි කියලා හිතනොත් අපිට හැකියාව තියෙනවා SSD කීපයක් ගන්න. ඒ වගේම අපිට මැකැනිකල් SATA
drive කිහිපයක් ගහන්න පුළුවන් විශේෂම කාරණේ තමයි අපිට graphic card එකක් upgrade කරන්න ඕනේ කියලා හිතුනොත් අපිට පුළුවන් මේකට compatible වෙන graphic card එකක් ගෙනල්ලා මේකට install කරන්න. ඒ වගේම මේකේ motherboard එක අපි future proof motherboard එකක් නම් අරන් තියෙන future proof ගැන මම ඉදිරි topic එකේදී කතා කරනවා. Future proof motherboard එකක් නම් අරන් තියෙන ඔයාලට හැකියාව තියෙනවා මේකේ CPU එකක් මාරු කරන්න. ඒ වගේම තමයි අපේ working loads අනුව අපිට පුළුවන් මේකට cooling system add කරන්න. ඒ වගේම තව තව ගොඩක් upgrades අපිට desktop computer එකකට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම මේ කියපු කාරණාත් එක්ක ඔයාලට පුංචි idea එකක් එනවා ඇති. මම මේ කියන්නේ ඔයා laptop එකක් ගන්න හිතන් ඉන්නව නම් නෑ. ඔයා laptop එකක් ගන්න එපා. ඔයා ගන්න ඕන desktop computer එකක්. කිසිසේත්ම නෑ. ඔයාට සම්පූර්ණ නිදහස තියෙනවා. ඔයාගේ choice එක ඔයාට නිදහසේ කරන්න. මම මෙතනදී පෙන්නුවේ laptop එකක් ගද්දි තියෙන ප්‍රධාන අවාසි සහ අපිට desktop computer එකක් ගත්තොත් මොන වගේ වාසිද ලැබෙන්නේ කියලා. ඉතින් desktop එකේ මම අවාසි කතා කරේ නෑ ගොඩක් දුරට. ප්‍රධානම අවාසිය තියෙන්නේ අපිට යන තැන්වල මේක උස්සන් යන්න බැරි ප්‍රශ්නේ තමයි. ඉතින් එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම laptop එකක් ගන්න. ඉතින් laptop එකක් ගත්තොත් අපිට අර limitations වලට අනිවාර්යෙන්ම face කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී කිව්වනේ ගොඩක් limitation තියෙනවා කියලා මේ laptop වල. හැබැයි අපිට ඉතා විශාල මුදලක් වියදම් කරන්න පුළුවන් නම් කිසිම limitation එකක් නැති laptop ගන්නත් පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ අපිට ලක්ෂ 8ක් විතර ලැප්ටොප් එකකට වියදම් කරන්න පුළුවන් කියලා. අන්න එතනදී ඔයාට පුළුවන් cooling fans 4ක් විතර තියෙන, ඒ වගේම SSD drive අපිට 4ක් විතර install කරන්න පුළුවන්, ඒ වගේම mechanical hard drive තව install කරන්න පුළුවන්, ඒ වගේම desktop VGA එකකට සමාන performance දෙන VGA card එකක් තියෙන, ඒ වගේම 4K display එකක් තියෙන සහ මේ විදිහේ ගොඩක් specifications හොඳ laptop එකක් ගන්න පුළුවන්. ඔයාට ලක්ෂ 8ක් 9ක් විතර වියදම් කරන්න පුළුවන් නම්. හැබැයි ඔයාටම තේරෙයි ලක්ෂ 8ක් 9ක් වියදම් කරනවා කියන්නේ ඒ සල්ලි desktop එකකට යදෙව්වොත් ඔයාට ඊට වඩා 5-6 ගුණයකට වඩා හොඳ desktop එකක් බිල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී කිසිසේත්ම වැරදියට ගන්න එපා. ඔයාට සල්ලි තියෙනවා නම් සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ඔයාට laptop එකක් ගන්න පුළුවන් හොඳ specifications තියෙන. ඉතින් මම මෙතනදී යෝජනා කරන්නේ ඔයාලා බොහොම මාරුවෙන් සල්ලි එකතු කරගන්න. සමහර වෙලාවට ජොබ් එක කරන ගමන් ගෙදරට වියදම් කරන ගමන් තව කෙනෙක්ව නඩත්තු කරන ගමන් ඒකෙන් පුංචි මුදලක් ඉතුරු කරගෙන තමයි මේ කම්පියුටර් එක නැත්නම් ඔයාගේ වර්ක් ස්ටේෂන් එක බිල් කරන්නේ. ඉතින් ඔයා වියදම් කරන මුදලට උපරිම ප්‍රයෝජනවත් දෙයක් උපරිම වටිනාකමක් තියෙන දෙයක් අනිවාර්යෙන්ම මෙලිදී ගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මම මෙතනදී කට කැඩෙනකම්ම ලැප්ටොප් එකක තියෙන අවාසි ගැනම කතා කරන්නේ. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය මත ඔයාලා ඩිසයිඩ් කිරීමේ සම්පූර්ණ නිදහස තියෙනවා. මම මේ වීඩියෝ එකෙන් කිසිම පෙළඹවීමක් කරන්නේ නැහැ. ඔයා ඩෙස්ක්ටොප් එකක්මයි ගන්න ඕන කියන තැනට. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට පුංචි උදව්වක් වෙන ටිප්ස් ටිකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ලැප්ටොප් එකක් ගද්දි ප්‍රධාන වශයෙන්ම ඔයා කල්පනා කරන්න මොන වගේ වැඩවලටද ඔයා ලැප්ටොප් එකක් ගන්න කියලා. ප්‍රධාන වශයෙන් ඔයා ඔෆිස් වැඩ කරන්න, පවර්පොයින්ට් කරන්න, ටයිප් සෙටින් කරන්න මේ වගේ වැඩවලට නම් ඔයාට ඉතාමත් එක්ස්පෙන්සිව් ලැප්ටොප් එකක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාට ලක්ෂයට අඩුවෙන් වුණත් මම විශ්වාස කරන විදිහට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. මම ප්‍රයිස් ගැන අප්ඩේටඩ් නැහැ මේ දවස්. මොකද කොරෝනා නිසා ප්‍රයිස් එහෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි හිතමුවා එඩිටින් වලට ලැප්ටොප් එකක් ගන්නවා කියලා. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, 3D මොඩලින්, ඉලස්ට්‍රේටර් මේ වගේ දේවල් වලට ලැප්ටොප් එකක් ගන්නවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයාගේ CPU එක ගැන. CPU එකේ කෝස් කීයක් තියෙනවද? Intel හෝ AMD වෙන්න පුළුවන් ඔයා ගන්න ලැප්ටොප් එකේ තියෙන CPU එක. මේ CPU එකේ කෝස් කීයක් තියෙනවද? අවම ඔයා උදාහරණයක් විදිහට අපි හිතමු වීඩියෝ එඩිටින් වලට හොයනවා කියලා. අවම කෝස් 6ක් හෝ 6ට වඩා වැඩි එකක් ගන්නවා නම් මම ඔයාලට හොඳයි කියලා යෝජනා කරනවා. මොකද අපි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට ගියොත් කෝස් 4ක් තියෙන CPU එකකුනුත් අපිට අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් එකක් ගැන කතා කරද්දී ඩෙස්ක්ටොප් එකකට වඩා එෆිෂන්සි එක, ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ලැප්ටොප් කම්පියුටර්ස් වල අඩුයි. ඉතින් ඒක නිසා 6ක් හෝ 6ට වැඩි කෝස් ප්‍රමාණයක් තියෙන CPU එකක් අනිවාර්යෙන්ම තෝරගන්න. ඒ වගේම ඔයා තෝරගන්න ලැප්ටොප් එකේ තියෙන ග්‍රැෆික් කාඩ් එක මොකක්ද කියන එක බලන්න. ඒකේ CUDA කෝස් කීයක් තියෙනවද? ඒ ග්‍රැෆික් කාඩ් එක ලේටස්ට් එකක්ද? ඒ වගේම ඒකෙන් ඔයාට කොහොමද වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර්ස් වලට, ඒ වගේම 3D මොඩලින් සොෆ්ට්වෙයාර්ස් වලට, ග්‍රැෆික් ඩිසයින් වලට මේකේ තියෙන සපෝර්ටිව් එක කොහොමද මේ ගැන අනිවාර්යෙන්ම හොයලා බලන්න. ඒ වගේම වීඩියෝ එඩිටින් වගේ ඔයා කරන්න හිතන් ඉන්නවා නම් ලැප්ටොප් එකක් අරගෙන
අවම පුළුවන් තරම් try කරන්න RAM එක 16GB RAM එකක් ගන්න. මොකද 8GB වලින් අපිට වැඩ කරන්න පුළුවන්. හැබැයි 16 එකක් තිබ්බොත් අපිට workflow එක ඉතාමත් පහසුවෙන් handle කරන්න පුළුවන් laptop computer එකක. උදාහරණයක් විදියට premium වල අපිට පුළුවන් 8 වලින් වැඩ කරන්න RAM එක. හැබැයි DaVinci Resolve වගේ ඒවා try කරන්න හිතාගෙන ඉන්නවා නම් 16GB RAM එකක් ගන්න. මොකද DaVinci වල අවම RAM එකේ ඉල්ලන්නේ 16 නිසා. ඒ වගේම තමයි ඔයා තෝරගන්න laptop එකේ storage විශේෂයෙන්ම SSD drive එකක් තියනවාද බලන්න. මේක 128 නම් මම recommend කරන්නේ නැහැ. 128 SSD එකක් තියෙන laptop එකක් ගන්න එපා. සහයිම laptop එකක් ගන්නවා නම් SSD එක අනිවාර්යෙන්ම upgrade කරගන්න 256 හෝ 512 storage level එකට. ඒ වගේම ඒකේ SSD එකට අමතරව තවත් hard drive එකක් තියනවාද බලන්න. උදාහරණයක් විදිහට මගේ laptop එකේ SSD එකයි තව 2.5 size එකේ hard drive එකක් ඒකට plug කරන්න පුළුවන්, install කරන්න පුළුවන්. එතනදී අපිට පුළුවන් 2.5 SATA එකක් හරි 2.5 SSD එකක් හරි ඒ අදාළ slot එකට install කරන්න. ඒ වගේම තමයි මේකේ cooling system එක බලන්න. සාමාන්‍යයෙන් video editing වගේ කරනවා නම් අපිට සිද්ධ වෙනවා heavy effects එක වැඩ කරන්න, transition සහ එක එක දේවල් එක්ක. ඉතින් මෙතනදී බලන්න මේකේ cooling system එක කොහොමද තියෙන්නේ කියලා. අවම fans දෙකක්වත් තියෙනවා නම් හොඳයි මේකේ cooling system එකට. ඒ වගේම තමයි ඊළඟට බලන්න මේකේ display එක මොකක්ද කියලා. Display එක උපරිම try කරන්න sRGB Adobe RGB percentage එක වැඩි display එකක් ගන්න. ඒ වගේම glossy display එකක් ගන්න එපා. පුළුවන් තරම් matte type එකේ display එකක් ගන්න. මොකද glossy display එකක් ගත්තොත් අපි ජනේලයක් ළඟ සහ එළි මහනේ වැඩ කරද්දී මේකේ shine වෙනවා. ඉතින් matte එකක් ගත්තොත් අපිට ඒ effect එක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම අර කිව්වේ sRGB සහ Adobe RGB percentage එකක් ගන්න. ඉතින් මේ percentage එක වැඩි වෙන්න අපිට හැකියාව තියෙනවා හොඳ color accuracy එකක් ගන්න. ඒ කියන්නේ අපි හිතමු wedding photos වගේ ඒවා edit කරනවා නැත්නම් video එකක් color grade කරනවා කියලා. සමහර වෙලාවට ඔය laptop එකේ කරන color grade එක නෙමේ final out එක විදිහට අපි smart TV එකකින් සහ වෙන screen එකකින් බැලුවාම තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔයා හිතන් ඉන්නවා මේ color එක කියලා. හැබැයි ඔයාට ඇත්තටම display එකේ පේන්නේ ඒ color එක නෙමේ. ඒ කියන්නේ වැරදි color එකක් තමයි පේන්නේ. ඉතින් ඒක නිසා try කරන්න sRGB සහ Adobe RGB percentage එක වැඩි display එකක් සහිත laptop එකක් ගන්න. ඒ වගේම තමයි මේ laptop එකේ තියෙන ports ගැන කල්පනා කරන්න. මොකද video editing වලට වගේ ඔයා laptop එකක් ගන්නවා නම් පසු කාලීනව ඔයාට අවශ්‍ය වෙනවා මේ මං කරලා තියෙන වගේ dual monitor setup එකකට යන්න හෝ single monitor setup එකකට යන්න. ඉතින් මෙතනදී බලන්න ඔයාට dual monitor plug කරනවා නම් කොහොමද මේක dual monitor කරන්න පුළුවන්, මේකේ තියෙන ports මොනවාද, මේක HDMI දෙකක් එනවද, thunderbolt port එකක් එනවද, මේවා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මං කලින් කිව්වා ඔයාට මතක ඇති අපිට laptop එකකදී වුණත් external graphic card එකක් මේකට install කරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ units තියෙනවා මේවට. ඉතින් මේක install කරන්න නම් අපේ laptop එකේ thunderbolt port එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් අනිවාර්යෙන්ම බලන්න. ඒ වගේම බලන්න මේකේ USB ports කීයක් තියෙනවද කියලා. ඉතින් laptop එකක් අරගෙනවා external monitors plug කරලා keyboard mouse සහ තව devices plug කරලා සමහරවිට ඔයාලට storages ගහගන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම USB කීයක් තියෙනවද බලන්න. විශේෂයෙන්ම type C USB තියෙනවද සහ 3.0 වලට වඩා උඩින් ගිය USB තියෙනවද කියලා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම මම ඔයාලට යෝජනා කරනවා laptop එකක් ගද්දි මේ ports දෙපැත්තේ තියෙන laptop එකක් ගන්න එපා. විශේෂයෙන්ම මේ ports පිටිපස්සෙන් පිහිටලා තියෙන laptop එකක් ගන්න. අපි හිතමු ඔයා laptop එකක් අරගෙන ඔයා gedara workstation එකක් හදා ගන්නවා කියලා. එතකොට cable management වලදී cables දෙපැත්තෙන් ගියොත් හරිම කැතයි. ඉතින් ඔයා පිටිපස්සෙන් cables plug වෙන laptop එකක් ගත්තොත් ඔයාට laptop එක හොඳට manage කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන කාරණා මේ ටික. ඉතින් මට යම් කිසි දෙයක් අතපසු වුණා නම් අනිවාර්යෙන් comment section එකට දාන්න. laptop එකක් ගද්දි සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද කියලා ඔයාලගේ experience එකත් එක්ක. ඉතින් මම කතා කරන්නේ දැන් laptop එකක් ගද්දි ඔයා සැලකිලිමත් විය යුතු කාරණා ගැන. ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති desktop එකක් කොහොමද ගන්න කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම desktop computer එකක් ඔයා build කරද්දි future proof desktop computer එකක් build කරන්න ඕනේ. මොකක්ද මේ future proof කිව්වේ? මම කලිනුත් මේ ගැන කතා කරා. future proof කියන්නේ ප්‍රධාන වශයෙන්ම desktop computer එක base වෙන්නේ ඔයාගේ motherboard එකට. ඉතින් මේ motherboard එකට ඉදිරි upgrades, ඒ කියන්නේ අපි හිතමු CPU එකක් i3 එකක් දැම්මා, අපිට පස්සේ කාලෙක හිතෙනවා i5 එකක් දාන්න. ඉතින් ඔයා බලන්න
i3 එක මේකට ඉන්ස්ටෝල් කරලා පසු කාලිනෝ වාට i5 එකක් මේකට දාන්න පුළුවන්ද? ඒ වගේම තමයි වාගේ VG එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්ද? සහ මේකට RAM slot කීයක් තියෙනවද? සහ මේක overclock කරන්න ඔයාලට අවශ්‍යතාවයක් හිතුනොත් මේක ඉදිරියේදී අනාගතයේදී overclock කරන්න පුළුවන්ද? ඉතින් මේ වගේ දේවල් කල්පනා කරලා ඔයා desktop computer එකක් ගන්න. මොකද desktop computer හදද්දී අපිට ඕන තරම් chance එක තියෙනවා එවලේ තියෙන මුදලට හදන්න. හැබැයි ඒක අපිට ඉදිරියේදී අප්ග්‍රේඩ් කරන්න පුළුවන් විදියටත් හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම අද කතා කරපු topics දෙක ඔයාලට interesting topics දෙකක් වෙන්න ඇති. ඔයා desktop එකක්ද ගන්නේ, ඔයා laptop එකක්ද ගන්නේ මම හිතනවා මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් ඔයාට විසඳෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි මම මේ කතා කරු මොකක්ම හරි දෙයක අවුලක් තියෙනවා නම් ඔයා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ගොඩක් අය comment කරන්නේ මේ video එකට ස්තුතියි, video එක ප්‍රයෝජනවත් කියලා. හැබැයි මම කැමති මේ comment section එකේ සංවාදයක් ගොඩනගෙනවා නම් අපි හිතමු මේ video එක උදාහරණයකට ගමුකෝ. මේ video එකේදී මම කතා කරපු දේවල් එක්ක ඔයාගේ experience එක මොකක්ද? ඔයා computer එකක් ගද්දි ඔයා බැලුවේ මොනවද? ඔයා laptop එකක් ගද්දි ඔයා ගත්ත specifications මොනවාද? සහ මන් දෙයක් වරද්දලා කිව්වද? ඒක නිවැරදි කරන්න ඔයාගේ අදහස මොකක්ද? මම මේ කියන්නේ මං වරද්දලා දෙයක් කිව්වොත් ඒකට බැනලා කෑ ගහලා ඔයා මෙහෙමයි ඔයා දන්නේ එහෙම නෙමෙයි. ඔයාට පුළුවන් සුහදව මේක ගැන කතාවක් ගොඩනගන්න අපේ comment section එකේ. ඒ වගේම මම විශ්වාස කරනවා content එක හොඳයි වගේම ඒකට එන comments උත් අර වගේ හොඳ conversation එකක් හොඳ දැනුම දෙන comments අට උනොත් comment section එක බලලත් ගොඩක් දේවල් ගොඩක් අයට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ idea එක comment කරන්න, ඔයාගේ PC එක ගැන කතා කරන්න පුළුවන්, ඔයාගේ අදහස කතා කරන්න පුළුවන්, මම මේ කියපු දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් හැමෝටම යෝජනා කරනවා හොඳ comments දාන්න. මේ video එකට විතරක් නෙමෙයි මම කතා කරන video editing tutorials වෙන්න පුළුවන්, Photoshop වෙන්න පුළුවන්, YouTube ගැන වෙන්න පුළුවන්. ඔයාගේ idea එක හොඳ conversation එකක් build කරන්න comment section එක තුල. ඉතින් මම විශ්වාස කරනවා අද video එකෙන් ගොඩක් දේවල් අපි කතා කරා. ඉතින් අයිතලුත් video එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක්.